අයිබෝවන් සුබ දසනක් අද සෙනසුරාදා සෙනසුරාදා කියලා කිව්වහම බොහෝ දිනකට විවේකී දවසක් වෙන්න පුළුවන් මේ විවේකයක් විරාමයක් නැතිව කිසිම අවස්ථාවක අපිට කතා බහ කරන්න සිදුවන දෙයක් තමයි පුවත් කියලා කියන්නේ නැත්නම් කාලීන සිදුවීම් කියලා කියන්නේ ඉතින් ඒ නිසා සුපුරුදු විදිහට අද විවේකී සෙනසුරාදාවෙත් අපිත් එකතු වෙන්න ලෝකේ පුරා කාලීන සිදුවීම් පුවත් පිළිබඳව සවා බලන්නට අද වෙනුවෙන් අපි දෙක ඉන්නවා සිවුදස මැදිරියේ ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් වඩංගොඩගේ අයිබෝවන් අයිබෝවන් මේදිනවල වැඩි වශයෙන් වර්තාවන පුවත් පිළිබඳව අවධානය යොමු කිරීමේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය. දැන්ගේ අතර වාරයේදී මේ නායකයින් ඇමරිකාවේ නිව්යෝක් නුවරදී රැස්වුණයින් පස්සේ ඔන්න ඊට පස්සේ ආසියානු කරේ නැත්නම් මේ ආසියානු කලාපයේ තියෙන තර්ජන පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරන්නට කොට් සමුළුවට අයත් වන රටවල් හතරක නායකයින් දවල මන්දිරයේදී එකතු වෙලා තිබෙනවා. මේ සමුළුවේදී මොනවද කතා බහ වුණේ වැඩි අවධානයක් යොමු කරනු කාරණා මොනවද සහ විශේෂයෙන් ආසියානු කලාපයේ මේ දිනවල විවිධාකාරයේ තර්ජන පවතිනවා මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා වුණාද කියලා අපි දැනගන්න කැමතියි. ඕ සංජීවනි දැන් අපි යෙදිනෙත් කතා කරා මේ අය හමු වීම නියමිතයි කියලා ඒ වගේම ඔවුන් අතර අවධානයට ලක් වෙන කරුණු ගැන කතා කරා දැන් ඇත්තටම ඒ දේවල් කතා කරාද කියන එක තමයි අපිට දැනගන්න ඕන දැන් ඊයේ පැවතිච්ච එක දවල මන්දිරයේදී ප්‍රථම වතාවට තමයි මේ කොඩ් කියන රටවල් හතරේ නායකයන් ඉන් පර්සන් ඒ කියන්නේ පුද්ගලයන් විදිහට හමු වෙලා තියෙන එක එක තැනකදී ඒ කියන්නේ මීට පෙර ඔවුන් අතර සාකච්ඡා තිබ්බලා තියෙනවා නමුත් ඒ කියන්නේ රාජ්‍ය නායක හමුවක් විදිහට පැවැත්වෙන ප්‍රථම අවස්ථාව. එතකොට මෙතෙන්දී ප්‍රධාන පණිවිඩය මේ කොඩ් සමුළුවේ නායකයන්ගේ ප්‍රධාන පණිවිඩය වුණේ මෙන්න මේ වගේ දෙයක්. We believe in a free and open Indo-Pacific because we know that what delivers a strong, stable and prosperous region. මේක කියන්නේ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්. නමුත් කොඩ් රටවල තේමා වෙලා තියෙන්නේ ඒදේ. කියන්නේ ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපයක් නිර්මාණය කර ගැනීම ඒ සඳහා අවශ්‍ය ඒ කියන්නේ මේ වඩා සමෘද්ධිමත් කලාපයක් සඳහා වන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම ඒ කියන්නේ මෙතෙන්දි පැහැදිලිවම කොඩ් නියෝජනය කරන්න අපි ගියේ කතා කරා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේගේ බටහිර දැක්ම අනුව ආසියා ශාන්තිකර කලාපයේ සැකසී යුත්තේ කොහොමද ඊළඟට තියෙන ප්‍රධානම දේ තමයි අපි කතා කරා ඊයේ දිනේදී චීනයේ බලපෑම් පිළිබඳ මේ මේ හුඟක් වෙලාවට හැදෙන්නේ අපි මේ රටවල් හතර පිහිටි ස්ථාන බලලා අපි කතා කරා කොහොමද ඉන්දු ශාන්තිකර කලාපයේ වුන් ස්ථානගත වෙලා ඉන්නේ ඒ වගේම චීනය කොහොමද මේ කලාපයේ තුල වැඩපිළිවෙල ඔවුන්ගේ ව්‍යාප්ත කරන වැඩපිළිවෙල කරගෙන යන්නේ කියන එක අපි ඊයේ දිනේ හුඟක් කතා කරා එතෙන්දී දැන් පැහැදිලිවම චීනයට අභියෝගයක් වීමේ වැඩපිළිවෙලත් මේ තුල තියෙනවා කියන එක විවෘතව කිව්වේ නැති වුණත් ඉතාම පැහැදිලිව ඔවුන් තුල ඒ ඔවුන්ගේ ප්‍රකාශ තුලින් ඒ බව ගම්ම්‍ය වෙනවා. ඒ වගේම දැන් මේ සමුළුව තුල දැන් මේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අපි දකින්නේ මේ ඊට පෙර ආතුව ජෝ බයිඩන් ජනාධිපතිවරයා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් පැවැත්තුණා. ඒදිත් ප්‍රධාන වශයෙන්ම ඒ පෙර ආතුව පැවති සාකච්ඡාවදී මේ කොඩ් සාකච්ඡා ගැන තමයි කතා බහ කෙරුණේ. එතකොට එතෙන්දී නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සඳහන් කරලා තියෙනවා කොඩ් will be a force for global good. I'm confident in that our cooperation. ඒ කියන්නේ ගෝලීය යහපත් සඳහා වන වැඩපිළිවෙලක් ඒ වගේම මේ එකතුව පිළිබඳව සහයෝගිතාව පිළිබඳව විශාල විශ්වාසයක් තියෙනවා කියන එක තමයි ඉන්දියා අගමැතිවරයා සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ අපි කතා කරපු අරමුණු වලට අමතරව ඊයේ දිනේ සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වුණේ මෙන්න මේ වගේ කාරණා පිළිබඳව. ජොයින්ට් ඉනිෂියේටිව්ස් එහෙමත් නැත්නම් ඒකාබද්ධ වැඩපිළිවෙළ කිහිපයක් ප්‍රකාශයට පත් කළා. එකක් තමයි මේ පීපල් ටු පීපල් කන්ටැක්ට්. මේ ප්‍රධාන වශයෙන්ම අපි දැන් ඔය කොතරම් ආරක්ෂක සම්බන්ධතා ඒ වගේම බලය තහවුරු කර ගැනීමේ අරමුණු ගැන කතා කරත් ඕනෑම සංවිධානයක් ඔවුන්ගේ පදනම ශක්තිමත් කරගන්නේ මුලින්ම මේ සමාජමය සම්බන්ධතාවලින්. ඒ නිසා මේ අය එකඟ වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ වසංගත තත්ත්වය නිසා ඇති වෙලා තියෙන ගැටළු වලට මුහුණ දීමේ වැඩපිළිවෙළක්. උදාහරණයක් විදිහට මේ වසර ඉදිරි වසර තුල ඒ වගේම මේ වසරේදී
මේ වසර අවසාන වීමට පෙර ආතුව තවත් මේ අදාළ රටවල් වල භාවිතය සඳහා කොවිඩ් 19 වැක්සින් බිලියනයක් කෝටි 100ක් නිෂ්පාදනය කිරීමට මේ එකඟ වෙලා තියෙනවා. දැන් මෙතන එන්නත් නිෂ්පාදනය ඇති ඇමරිකා එක්සත් ජනපදය තමයි මුලින්ම ඉන්නේ. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ එම නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිපුර මේ කොඩ් රටවල භාවිතය සඳහා යොමු කිරීම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අනික් කාරණය තමයි මේ ප්‍රධාන වශයෙන්ම මේ අධ්‍යාපන සබඳතා වැඩි දියුණු කර ගැනීම. ඒකත් මේ සම්මුලිත සාකච්ඡා වෙච්ච දෙයක්. උපාධි මේ රටවල් හතරේ සිසුන් සඳහා එකිනෙකා අතර සිසුන් හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලක්. ඒ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විද්‍යා තාක්ෂණ ඉංජිනේරු සහ ගණිත අංශ වලින් මේ ඇමරිකානු විශ්වවිද්‍යාලවල මේ කොඩ් රටවල තයත් සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමී වැඩසටහනකුත් මේ දී කතා බහ කළා එකඟ වෙලා තියෙනවා. ඒ අනුව අපිට ඉතාම පැහැදිලි වෙනවා මේ අය අතර ප්‍රධාන වශයෙන්ම අර සමීප සබත්තා ගොඩනගා ගැනීමක් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. මොකද දැන් අපි ඊයේ දිනේ කතා කරනකොට කිව්වා මූලික අරමුණු වල තියනවා කියලා. මේක දැන් මුලින් පැවතුනේ සාකච්ඡාවක් විදිහට විතරයි. දැන් මේ රටවල් හතරේ සංවිධානයක් විදිහට මේක ගොඩනැගීමට අවශ්‍ය මූලික පියවර ගැනීමක් සිද්ධ වෙනවා කියන කාරණේ අපි සඳහන් කළා. දැන් ඒ තේ තමයි මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින්නේ. දැන් මුලින්ම සමාජමය සබත්තා වර්ධනය කරගන්නවා, ඊට පස්සේ ආර්ථිකමය කටයුතු පිළිබඳවත් අවධානය යොමු කරනවා. නමුත් ඒ ඔස්සේ ඔවුන්ගේ මූලික අරමුණු වන මේ කලාපීය ඉන්දු ශාන්තිකර කලාපීය බලය තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තමයි මේ ඉදිරි කාලය තුළ අපිට දකින්න පුළුවන් දැන් මේ සාකච්ඡා සඳහා ලොකු බරක් දීලා තියෙන ඇමරිකානු රජයේ ඉහළතම නියෝජනයක් තුන ජනාධිපති ජෝ බයිඩන් සහ කමලා හැරිස් උපජනාධිපති දෙදෙනාම සහභාගී වුණා. ඒ අනුව මේ ඉදිරි කාලය තුළ මේ කොඩ් සහයෝගිතාව අපේ කලාපේ දැන් අපි ඊයේ දිනෙත් කතා කළා, ඒ වගේම සතියේ දින කිහිපයක් කතා කරා ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවෙච්ච න්‍යෂ්ටික සබ්මැරින ගිවිසුම, ඒ ඔස්සේ කොහොමද මේ කලාපයේ ආරක්ෂක චිත්‍රණය ඉදිරි කාලය තුළ දකින්න ලැබෙන්නේ කියන එක. දැන් එම වැඩපිළිවෙළත් මේ ක්‍රියාවලිය තුළ තියෙනවා. ඒ මොකද ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව මේ පාර්ශ්ව කරුවන් දෙදෙනෙක්. එතකොට මේ ආරක්ෂක සහයෝගිතාව නැංවීමේ ක්‍රියාවලියත් අපි දකිනවා මේ වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අවසානයේදී මේ අපේ කලාපය ඉන්දු ශාන්තිකර කලාපය කියන්නේ අපි ජීවත් වෙන ආසියානු කලාපය. එතකොට මෙහි ඉදිරි කාලයේ බලතුලනය පිළිබඳ වැදගත් පණිවිඩයක් මේ සමුළුව හරහා ලැබෙනවා. අපිට යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපේ කලාපය මොන ආකාරයක බල අරගලයකටද මුහුණ දී සිටින්නේ කියලා, මේ රටවල් ලෑස්ති වෙන්නේ මොකටද කියන එක පිළිබඳව. විශේෂයෙන් ආසියානු කලාපය කියන්නේ ආර්ථිකමය වශයෙන් නැගියන කලාපයක්. පැහැදිලිවම. ඒ අනුව ඒ විතරක් නෙවෙයි, දැන් අපි ගත්තොත් මානව සම්පත් අතින්, ඒ වගේම දැන් මෙතනදි චීනයේ ව්‍යාප්තිය පිළිබඳව ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. එන්නත් ගැන කතා කරද්දී අපි දැක්ක චීනයේ වැඩි වශයෙන් එන්නත් යෝග පරිත්‍යාග කළා අනිකුත් රටවල් වලට. ඔව්, එය දැන් ඒ සියලු දේ අනුව තමයි දැන් මේ එන්නත් ගැනත් මෙතන විශේෂ අවධානයක් යොමු කරලා තියෙන සංජීවනි. මොකද දැන් අපි ගත්තොත් ඔය අනිකුත් රටවල් චීනයට වඩා පස්සෙන් හිටියේ එන්නත් කරන වැඩපිළිවෙලේදී දායකත්වය අතින්. නමුත් අපි දැක්ක ඇමරිකාව හදිසියෙම ඉතා වේගවත් කරන එන්නත් පරිත්‍යාග කරන වැඩම ශ්‍රී ලංකාවට පාව ඇමරිකාවෙන් එන්නත් ලැබුණා පසු කාලිනවා. දැන් ඒ අනුව අපිට පේන්න තියෙනවා අර තරගකාරී බව විවිධ ක්ෂේත්‍රවලින් මේ කලාපය තුළ ඉහළ යන බවක් පැහැදිලි වෙනවා. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වරින් වර ඇති වුණු ගැටුම්කාරී මතගැටුම්කාරී තත්වයන් පිළිබඳව අපි විවිධ අවස්ථාවලදී ඔබට වුවත් වර්තා කළ තිබෙනවා. නමුත් මේ රටවල් දෙක සාමකාමීව කටයුතු කරන්නේ කොයි කාලයේද? මෙතකලින වර්තවුණු පොතක් තමයි උන් කිසියම් ආකාරයක සාකච්ඡා මාර්ගයකට එන්න සූදානමක් තියෙනවා කියලා. දැන් මේක ඇත්තටම අර අපි උදාහරණයක් විදිහට කිව්වොත් මේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සබඳතා හරියට පැද්දෙන උන්චිල්ලාවක් වගේ. මොකද කාලෙකට හොඳ එක පැත්තකට යනවා, කාලෙකට නරක පැත්තට යනවා, හොඳ සහ නරක අතර දෝලණය වෙමින් තියෙන්නේ. කාලෙකට මේ අය බොහෝම සමීප වෙනවා, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා, දේශ සීමා විවෘත කරනවා, සබඳතා මධ්‍යස්ථාන අරිනවා. එපමණක් නෙමෙයි ඒකාබද්ධ ආර්ථික කලාප පවා මේ
ආරම්භ කරනවා. බොහොම අස්ථාවර කලාපයක් ඔව්. විදිහට ඉන් තියෙනවා. පස්සේ නැවත වතාවක් කේන්ති ගියහම ඔය ඔක්කොම දැන් අන්තිමට ඔය දේශ සීමාවේ සබඳතා කාර්යාල ගොඩනැගිලා තියෙන උතුරු කොරියාව ඒකත් පුපුරවලා ඇරියා. විරෝධය පළ කරන්න. කියන්නේ මේ සබඳතා අන්තිමටම ඉවරයි කියලා පෙන්නුම් කරන්න. දැන් නැවත වතාවක් සබඳතා වර්ධනය කර ගැනීමක් ගැන උතුරු කොරියාව පැත්තෙන් ඇහෙනවා. මේ ප්‍රකාශය කරලා තියෙන්නේ කිම් යෝ ජොන්. කිම් යෝ ජොන් කියන්නේ කිම් ජොන් අන් එමන්දත උතුරු කොරියාවේ නායකයාගේ නංගි සහෝදරිය බාල සහෝදරිය ඇය බොහොම ප්‍රබල චරිතයක් උතුරු කොරියාව තුළ දැන් කිම් පෙනී නොසිටින අවස්ථාවල ඍජුවම උතුරු කොරියාවේ ඒ පාලන බලයේ නියෝජනය සංකේතයක් විදිහට පෙනී සිටින්නේ කිම් යෝ ජොන් ඒ අනුව ඇය ප්‍රකාශයක් කරලා තියෙනවා දකුණු කොරියාව සමග නැවත වතාවක් සබඳතා ගොඩනගා ගන්න උතුරු කොරියාව සූදානම්. හැබැයි දකුණු කොරියාව පැත්තෙන් මේ හොස්ටයිල් පොලිසීස් ඒ කියන්නේ දකුණු කොරියාවේ ඉදිරිවාදී පිළිවෙත අවසන් විය යුතුයි කියලා හඳුන්වනවා. නමුත් ඊටම පැහැදිලිව පේන තියෙන දෙයක් තමයි වඩාත්ම මේ ඈත කාලීනවත් ඉතිහාසයේ පුරාමත් මේ දෙපාර්ශ්වය අතර සබඳතාවලදී ඉදිරිවාදී ප්‍රතිපත්තියට මුලින්ම යොමු වෙන්නේ උතුරු කොරියාව. ඒකට විවිධ හේතු ඔවුන් දක්වනවා. නමුත් සබඳතා බිඳවැටීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම චෝදනාව එල්ල වෙන්නේ උතුරු කොරියාවට. දැන් අපි ගත්තොත් 80 දශකයේ අග භාගයේදී ඒ වගේම 90 දශකයේදී විවිධ නායකයන් අතර දැන් මේ වර්තමාන නායක කිම් ජොන් අන්ගේ පියා උතුරු කොරියාවේ නායකත්වය දරණ කාලය තුල හුඟක් ලොකු සබඳතා වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. මේ අපි දකින්නේ අර කලින් කතා කරපු කාර්යාලය පුපුරව හැරපු අවස්ථාව. ඒක ඓතිහාසික සංකේතයක් විදිහට හඳුන්වනවා. මොකද එම අවස්ථාවේදී දැන් උතුරු කොරියාව තමන්ගේ විරෝධයේ සංකේතයක් විදිහට තමයි මේ සබඳතාවට මුල් වෙච්ච ඒ ගොඩනැගිලි විනාශ කරන්නේ. ඒ වගේම දේශ සීමාවේදී මේ අය අර ඉදිරිවාදී ප්‍රකාශ නිකුත් කිරීමේ මේ ශබ්ද විකාශන දැවැන්ත ශබ්ද විකාශන යන්ත්‍ර ඒවා ක්‍රියාත්මක කරනවා. ඔව්. අපි මේ සම්බන්ධව තවදුරටත් තොරතුරු කතා කරමු. ඊට කලින් වෙලා බලලා ඉමු. ඩීපෝල් රීෆිල් පැක් ඩාමි බට්ල වෙතින්. අපි කතා කරමින් සිටි උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සම්බන්ධතාව ගැන. ඔව් දැන් අලුතෙන් මේ අය සබඳතා ගොඩනගා ගැනීම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවද කියන සැකය තමයි මේ වෙනකොට මතුවලා තිබෙන්නේ මේ ප්‍රකාශය තුල. නමුත් ඔවුන් බොහෝ දුර යා යුතුයි. මොකද අපි අර කතා කරපු 80 90 දශකවල ක්‍රියාත්මක වෙච්ච සබඳතා වර්ධනය කිරීමේ වැඩපිළිවෙල. මේ යටතේ එකක් තමයි දේශ සීමා සබඳතා විවෘත කළා. ඒ වගේම නායකයන් දේශ සීමා හරහා එහා මෙහා ගිහිල්ලා සාකච්ඡා කරා. අවසානයේදී ඔය 2017-18 කාල වකවානුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සබඳතා හොඳ මට්ටමක තියදී ඔවුනුත් ඒ දේශ සීමාව පසු කළා ගිහිල්ලා සංකේතාත්මකව ඒ සබඳතා නැංවීමේ ක්‍රියාවලියක යෙදුණා. ඒ වගේම තමයි අපි ගත්තොත් ඔය 90 දශකයේදී සබඳතා හොඳ මට්ටමක තියදී දෙපාර්ශවයේ වෙන් වෙච්ච ඥාතීන් එකතු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ මේ අපි ගත්තොත් උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියලා මේ 1953 දේශපාලන මතවාදයක් අනුව ඒ කියන්නේ කමියුනිස්ට්වාදය සහ ධනවාදය අතර ගැටුමේ තමයි මේ රට බෙදිලා යන්නේ. ඒ කියන්නේ කොරියානු අර්ධද්වීපය උතුර දකුණ කියලා බෙදෙන්නේ දේශපාලනික මතවාදය නිසා. හැබැයි මෙතෙන්දී ජීවත් වෙන්නේ එකම ජනතාවක්, එකම සංස්කෘතිය, එකම පවුල් වලට අයිති පිරිසක්. ඇතැම් විට දැන් අපි හිතමු දැන් ඥාතීන් මේ දකුණේ ඉන්න ඥාතීන් අයගේ ඥාතීන් උතුරේ ඉන්නවා. එතකොට මේ එකම පවුල් බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. සහෝදර සහෝදරියෝ එක කියන පළාතේ දුර පළාතක ජීවත් වීමේ ප්‍රවණතාවය උඩ ඔවුන් බෙදිලා වෙන් වෙලා ගියා. ඉතින් කාලයක් මේ අය ඒ වයස්ගත පවුල් එකතු කිරීමේ කියන උන්ට හමු වෙන අවස්ථාව ලබා දීම වැඩපිළිවෙළම ක්‍රියාත්මක වුණා. නමුත් ඒවා මෑත කාලෙදී දකින්න ලැබෙන්නේ නැහැ. නිරන්තරයෙන් ඔය මිසයිල් අත්හදා බැලීම් ඒ වගේ ඉදිරිවාදී ප්‍රතිපත්තියක් තමයි දකින්න ලැබුණේ. ඒ වගේම දෙපාර්ශ්වයෙන්ම ආරක්ෂක මෙහෙයුම් ඒ කියන්නේ
යුදපුහුණු ඒ වගේ දේවල් තමයි පහුගිය කාල වකවානු තුල් දකින්න ලැබෙන්නේ. ඒ අනුව උතුරු කොරියාව දැන් මේ සාමය පිළිබඳව කතා කිරීම විශේෂයෙන්ම නායකයා නෙමෙයි ඔහුගේ සොයුරියේ යොදවලා මේ ප්‍රකාශය කිරීම තුළ නැවත වතාවක් උතුරු කොරියාව අලුත් මේ ප්‍රවණතාවයකට අලුත් වැඩපිළිවෙලකට යොමු වෙනවාද කියන සැකය මතුවලා තියෙනවා. ඇෆ්ගනිස්තානය තුල මොකද වෙන්නේ? ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් කතා කරද්දී බොහෝ කාරණා තිබෙනවා කතා බහ කරන්නට. නමුත් තලිබන් සංවිධානයේ ඉහළ පෙළේ නායකෙක් ප්‍රකාශ කරපු කාරණාවක් ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න සූදානම්. නැවතත් එරට තුල මරණීය දඬුවම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ මොන වගේ දේවල් සඳහා යොදා ගැනීමක් සිදු වේවිද විශේෂයෙන්? ඔව් ඒක තමයි සංජීවි. පැහැදිලිව සඳහන් කළා නෑ මේ ප්‍රකාශය කළා තියෙන්නේ තලිබාන් සංවිධානයේ පත් කළා ඉන්න බන්ධනාගාර අමාත්‍යවරයා ඔහුගේ නම මුල්ලා නූර්දීන් තුර්බි. මුල්ලා නූර්දීන් තුර්බි බොහොම ප්‍රකට චරිතයක්, දැඩි අන්තවාදියෙකු, ප්‍රචණ්ඩකාරියෙකු විදිහට නමක් දරන පුද්ගලයෙක් තමයි මේ මුල්ලා නූර්දීන් තුර්බි කියලා කියන්නේ. ඔහු කලින් කියන්නේ 2001 දක්වා 1996 ඉඳලා 2001 දක්වා තලිබාන් සංවිධානයේ අෆ්ගනිස්තානයේ පාලනය කරද්දී ඔය මුල්ලා නූර්දීන් තුර්බි තමයි තලිබාන් පොලිසියේ ප්‍රධානියා විදිහට හිටියේ. දැන් ඔහුට අලුත් අනතුරක් ලබා දීලා තියෙනවා. බන්ධනාගාර සියල්ල ඔහුගේ යටතට පත් කරලා තියෙනවා. ඒ වගේම දඬුවම් ලබා දීමේ ක්‍රමවේදය ගැන සැලැස්මකට සකස් කිරීම සඳහා ඔහුට බාර දීලා තියෙනවා. ඒ අනුව තමයි ඔහු ඊයේ මාධ්‍ය හමුවට එන්නේ. ඒ අනුව කියනවා නැවත වතාවක් මරණීය දඬුවම් ක්‍රියාත්මක කරනවා අෆ්ගනිස්තානය තුළ බොහෝ කියන්නේ තලිබාන් ක්‍රමයේ අනුව මරණීය දඬුවම් නියම කරනවා. ඒ වගේම සොරකම් ඇතුළු ඊට වඩා ඒ ප්‍රබල ගණයේ අපරාධවලට තව වර්ගීකරණයක් කරේ නැහැ. මොන අපරාධවලටද මරණීය දඬුවම් දෙන්නේ කියලා කොහොමද දෙන්නේ කියන එකත් ප්‍රකාශ කරේ නැහැ. කලින් නම් හිංසකසා දැමීම් වගේ දේවල් තමයි සිද්ධ වුනේ. ප්‍රසිද්ධියේ පිට්ටනියකට ගෙනල්ලා මේ සියලු දෙනාට රැස් වෙන්න කියලා ඒ අයට පේන්න අර වැරදිකරුවන්ගේ ගෙලසින් දැමීම තමයි කලින් මරණීය දඬුවම් ක්‍රියාත්මක වුණේ තලිබාන් සංවිධානයේ. ඒ වගේම දැන් මුල්ලා නූර්දීන් තුර්බි සඳහන් කරනවා සොරකම් වගේ දේවල් වලට කලින් තිබිච්ච නීතියම ආපහු ගේනවා. ඒ කියන්නේ සොරකම් ඇතුළු විවිධ අපරාධ වලට මේ අවයව කපා දැමීම. දැන් අරාබියේ තිබිච්ච ඉතාම දරුණු මේ දඬුවම් ක්‍රමයක්. එය නැමතත් අෆ්ගනිස්තානය තුළ හඳුන්වා දෙනවා. ඒ අනුව අවයව කපා දැමීමේ දඬුවමුත් රැගෙනෙනවා කියන එක සඳහන් කරනවා. ඒ අනුව බැලුවාම දැන් ඔය බටහිර රටවල් බලාපොරොත්තු වෙන ආකාරයේ තත්ත්වයක් අෆ්ගනිස්තානයේ මේ වෙනකොට දකින්න නැහැ කියන එක තමයි පැහැදිලිව දක්නට ලැබෙන්නේ. හැබැයි කොහොම වුණත් ඇමරිකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යනවා. මොන දේ වුණත් අෆ්ගන් මේ අපි දකින කාන්තාවන් පවත්වපු විරෝධතාවයක් උන්ට ඉතාම නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් දුරට මේ දැන් මුහුණ නිරාවරණය කරගෙන මේ විරෝධතාවන් යෙදීම සහ මුහුණ නිරාවරණය කරගෙන පෙනී සිටීම කියන කාරණා සම්බන්ධයෙන් දැන් ඒ මොන වගේ හිංසාවන් උල්ලංඝනයන් කළත් අෆ්ගනිස්තානයේ සම්බන්ධ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ඇමරිකාව තීරණය කළා තියෙනවා. ඒ බව වාර්තා වෙනවා. විදේශ මාධ්‍යවල තියෙන ඒ ප්‍රවෘත්ති වාර්තාවල දැක්වෙනවා. US allows aid for Afghanistan despite sanctions against Taliban. තලිබාන් සංවිධානයට එරෙහිව පනවා තියෙන සීමාවන් නොතකා දිගටම අෆ්ගනිස්තානයට ආධාර ලබා දීමට ඇමරිකාව සූදානම් බව ඊයේ නිවේදනය කළා. මේ බව නිවේදනය කළේ ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මේ පොදු බලපත්‍ර දෙකක් යටතේ මානුෂීය සහන ක්‍රියාවලීන් වැඩි කිරීමට ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවලට මේ ආධාර ලබා දෙන්නට පියවරගෙන තිබෙනවා. මේ අනුව පේන්න තියෙනවා එකක් තමයි ඇමරිකාව මේ වෙන විට තලිබාන් සංවිධානය සම්බන්ධයෙන් කිසිදු දැඩි ප්‍රතිපත්තියක් වෙත යොමු වීමට සූදානමක් නැහැ කියන කාරණයද. දැන් තලිබාන් සංවිධානය බරපතල ගණයේ උල්ලංඝනයන් කළත් ඒවා නොතකා ඔවුන් තලිබාන් සංවිධානය සම්බන්ධයෙන් සැකසූ ප්‍රතිපත්ති ඉදිරියට යාමට ඇමරිකාව ඉන්න බව පෙන්නුම් කරනවා. ඉතින් ඉදිරියේදී අපිට තවත් මේ ගැන බොහෝ දේ කතා කරන්න තියෙයි. විශේෂයෙන්ම කොහොමද අෆ්ගනිස්තානයේ මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව අපි ඔය භූමිය පිළිබඳව වඩාත් විශ්ලේෂණාත්මකව ඉදිරි සතිය තුළ කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
චීනයේ සුප්‍රසිද්ධ හෙළපෙළේ සංවේදන තාක්ෂණ සේවා සපයන සමාගමක විධායක නිලධාරිනියක් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වෙනවා. ඇය නිදහස් කිරීමක් සම්බන්ධයෙන් ඇමරිකාව තොරතුරු සඳහන් කරලා තිබෙනවා. මෙන්න මේ පුවත සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අපි කතා කරමු. ඔව් ඇත්තටම මේ ප්‍රශ්නය අපි කලිනුත් හුඟක් කතා කළා. මොකද ඇමරිකා එක්සත් ජනපදය චීනය සහ කැනඩාව අතර සබඳතාවල නව ප්‍රවේශයක් සඳහා කියන්නේ ඉතාම අයහපත් තැනකට තල්ලු වීම සම්බන්ධයෙන් මේ අපි කතා කරන සංසිද්ධිය වැදගත් වුණා. මේ අපි කතා කරන්නේ ලෝකයේ ප්‍රසිද්ධම ව්‍යාපාරික කාන්තාවක් පිළිබඳව. ඇයගේ නම මෙන් වැන්සු. මෙන් වැන්සු කියන්නේ හුවාවේ සමාගමය. අපි දන්නවා ලෝකයේ චීනය තාක්ෂණය පදනම් කරගත්ත සංනිවේදන තාක්ෂණයේ දැවැන්තම සමාගම් විදිහට ක්‍රියාත්මක වෙන්නේ හුවාවේ ආයතනය. ඒ හුවාවේ ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි අය හුවාවේ සමාගමේ ප්‍රධානියාගේ දුව 2018 අවුරුද්දේදී කැනඩාව හරහා ගමන් කරමින් දැඩි ට්‍රාන්සිට් එකකදී අත්අඩංගුවට ගන්නවා කැනඩා පොලිසිය මගින්. දැන් ඒ අවස්ථාවේදී ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් නගා තිබුණේ නැහැ. කැනඩාවේ ඇය තුල ඇය කිසිදු වැරැද්දක් කළා කියලා මේ තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් ඇමරිකා එක්සත් ජනපදය මේ චීනය සමග පැවති ගැටුම්කාරී තත්ත්වය පදනම් කරගනිමින් චීනයේ තාක්ෂණික ක්‍රියාවලිය තුළින් ඇමරිකාවේ රහස් පිටට යෑම ඒ වගේම අයතාලෙස වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මේ වගේ චෝදනා ගණනාවක් මත ඇමරිකාවට අවශ්‍ය බවට සඳහන් කරමින් ඇය කැනඩාවේ රඳවා ගත්තා. එතකොට මේ මෙන් වැන්සූස් පිළිබඳ ප්‍රශ්නය බොහොම දුරදිග ගිය එකක් වුණා චීනය සහ ඇමරිකාව අතර. මේක බොහොම නීතිමය ගැටුමක් බවට පත් වුණා. මොකද මෙන් සම්බන්ධයෙන් අපරාධ හෝ වංචා පිළිබඳව චෝදනාවක් වෙනවා. ඇමරිකාව ඔවුන් විසින් සකසා ගන්නා ලද චෝදනාවලියක් අනුව තමයි ඇයව රඳවාගෙන තිබුණේ. නමුත් මේ වන විට ඇමරිකාව තීරණය කළා තිබෙනවා 2018 දෙසැම්බර් මාසයේ ඔවුන්ගේ ඉල්ලීම මත කැනඩාවේ රඳවා හිටපු මෙන් වැන්සු නිදහස් කරන්න. ඒ අනුව සිදු වෙලා තියෙනවා. දැන් මෙතෙන්දී විශේෂයෙන්ම මේ ඇයට හෙරෙහිව තියෙන වංචා චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද කියන එක ගැන තවදුරටත් කරුණු පැහැදිලි විය යුතුයි. නමුත් යම් ආකාරයක මේ සංහිඳියාවක් සඳහා යොමු වෙන වැඩපිළිවෙළක් කියලා මේක පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. මෙහි ඉදිරි ප්‍රතිඵල පිළිබඳව අපිට ගොඩක් ඉදිරියේදී කතා කරන්න තියෙවි. කැනඩි දූපත්වල ගිනි කඳු විධාරණය වීම සහ ඒ ආශ්‍රිතව වර්තාවන තොරතුරු සම්බන්ධයෙන් අපි ඊළඟට අවධානය යොමු කරනවා. ඔව් ඇත්තටම මහා විනාශයක් සිද්ධ වෙමින් තියෙනවා. මේ කැනඩි දූපතින කුඩා දූපත් එකක් ඔය ස්පාඤ්ඤයට අයිති අප්‍රිකාවට ඔබෙන්නු මුහුදේ පිහිටි දූපත්. දැන් මේ වෙනකොට කැනඩි දූපත්වල ගිනි කඳ ඉතාම දරුණු විදිහට පුර විධාරණය වෙමින් පවතින පුපුරා යමින් පවතිනවා. ලා පැල්මා කියන දූපතේ තමයි මේ ගිනි කඳ පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ. අපි මෙහි මුල් අවස්ථාවේ දර්ශන ඔබට ගෙනාවා. කොහොමද ගිනි කන්දෙන් නිකුත් වෙන ලාවා මුහුද කියන්නේ බෑවුම් ඔස්සේ මුහුද දෙසට ගලා යන ආකාරය අපි දැක්කා. ඒ අනුව ඒ පාත් එකේ එහෙමත් නැත්නම් මේ ලාවා ගලා යන ඒ මාවතේ ඒ ලාවා ගලා යන දිශාවේ තිබෙන සියලුම දේවල් විනාශ වෙමින් පවතිනවා. දැන් අපිට වාර්තා වෙන ආකාරයට මේ 80,000කට අධික පිරිසක් ඉවත් කරලා තිබෙනවා. දැන් මේ තරම් ජනගහනයක් මේ ප්‍රදේශයේ ගිනිකන්දාවට ප්‍රදේශයේ පදිංචි වීමක් දක්නට ලැබෙන්නේ බොහෝ දුරට මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් කිසි සැකයක් තිබුණ නිසා. මොකද 1971න් පස්සේ මේ ගිනිකන්ද බොහොම නිහඬ මට්ටමක තිබිලා තියෙනවා. නමුත් මෙවර පිපිරීම මීට සතියකට පෙර ආරම්භ වුණේ ඉතාම දරුණු ගණේ පිපිරීමක්. ඔබට පේනවා ඇති මොනතරම් ප්‍රබල විදිහට මේන් ලාවා අහසට නිකුත් වෙනවාද කියලා. දැන් මේ ලාවා කඳ තමයි අර නිවාස ගිනිබත් කරමින් ජනාවාස ගිනිබත් කරමින් ඉදිරියට ඇදී යන්නේ. දැන් මේ මීට පෙර පැවති ගිනි කඳු පිපිරීමේ තත්ත්වය
දින 84ක් පමණ කාලයක් තමයි පැවතිලා තියෙන්නේ. නමුත් දැන් ඉදිරි කාලය තුල මේ මේ පිබිරීමේ ප්‍රබලතාවය සහ ලාභානිකුත් වීම බැලුවාම ඊට වඩා වැඩි කාලයක් මෙහි ක්‍රියාකාරීත්ව දක්නට ලැබෙයි කියලා විශ්වාස කරනවා. දැන් අපි අමතක නොකළ යුතුයි මේ කලාපයේ ගිනිකඳු ක්‍රියාකාරී ගිනිකඳු රසත් වෙන ඉතාලිය ගත්තා එත්නා ගිනිකඳ අපි අවස්ථා ගණනාවකදී වසරේ පුපුරා යාම් පිළිබඳව කතා කරා. තියනුව මේ ගිනිකඳු පිපිරීමත් එක්තරාකාරයක බරපතල ස්වාභාවික ව්‍යසනයක් විදියට හඳුන්වන්න පුළුවන්. හරි එහෙනම් මේ තොරතුරුත් එක්ක අදට අපිට සමගන්න වෙලාව හරි අද මේ විදේශ පුවත් විශ්ලේෂණයට එකතු වුණේ ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් උඩංගොඩගේ මහතා අයබොන්න ඔබට බොහොම ස්තුතියි එහෙනම් හැමෝටම නිරෝගීමත් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අදට සමගන්නවා නැවත අපි හමු යමු සදදා සිව් දෙසින් අයබෝවන්.